गुड इवनिंग ऑल ऑफ यू। दिस इज आवर फ्री सेमिनार। मैं कहाँ पे फ्री सेमिनार कर पुते इसलाम मर क्या ना मावे हैं ना वाले क्या इसलाम यस मंदर भी ना वाले यस यस पुते अल्टिंग आप का टीम वाला था अल्टिंग आप का आप का उधर ही ना वाले यस अल्टिंग आप का टीम वाला ढंग का ग्रुप पे कट सेट पे ना मगर एक ग्रुप लिंक के दम मा मग आये दाल मग पुते मग देंग आये मग दाल मग ग्रुप लिंक के वाट नोट टेक करना मेरे कट ढंग का लोग पे ना नोट टेक करना पुते ढंग का लोग पे ना हरी okay now I am going to start a class pute api patan ganna yanne hari pute api meham patan gamu ada samahara daru adi sallama abu dawasa samahara vita samahara aya ada sallama ewilla tiyenne ada ewilla ape 23 weni sammantranaya ඉතින් මේ වෙනකන් අපි කතා කරලා තිනවා ගොඩාක් දේවල් ඔයාලට බලන්න පුළුවන් වෙලා තියෙන අපි කලින් ඇව්වා ලින්ක් එක ඒකෙන් ඔයාලට බලන්න පුළුවන් හරි ඉතින් පුතේ මේ මේක තමයි අතිසාර්ථක 23 වෙනි සම්මන්ත්‍රණය ඉතින් මේ සෙමිනා එක මාර වැදගත් වෙනවා මේක ඉස්සරහටත් දිගටම ඔයාලට මේ සෙමිනා එක වැදගත් වෙනවා දිගටම හිටියොත් එහෙම ඉංග්‍රීසි බැරි සහ පුළුවන් ඔක්කොටම උඹල ඔක්කොටම ගොඩ දාගන්න පුළුවන් දිගටම හිටියොත් संबंध इंग्लिश बैरिया संबंध इंग्लिश बैरी कटीन संबंध होमारी इंग्लिश होमारी पटांगी मे से फ्री तब से හතක් තියෙනවා ෆ්‍රී කරන්න. හරි පොතේ ඊට අමතරව අපි 6 වසරට 7 8 9 10 වසරට 6 7 වෙනම පේපර් ක්ලාස් එකක් යනවා. 10 වසර වෙනම පේපර් ක්ලාස් එකක් යනවා. 7 8 9 වෙනම පේපර් ක්ලාස් එකක් යනවා. 11 වසර වෙනම පේපර් ක්ලාස් එකක් යනවා මේ සෙමිනා එකට අමතරව. හරි. ඉතින් ඒ ඔක්කොම ගැන විස්තර දැනගන්න ඕන නම් පොතේ මැසේජ් එකක් දාන්න 071යි 10යි මේ භාවිතා වෙන විදිහ භාවිතා කරන විදිහ ඒව පට්ට ලේසි පට්ට සරලයි ඒක ඉතින් අර මුලින් ඉඳන් පිළිවෙලකට ලස්සනට එන්න පුළුවන් හරි ඉතින් ලස්සනට ආවොත් තමයි ඒක අපිට ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ නැත්නම් හිතන්න මොකදේ දැන් අද ආවා හෙටේ නෑ අරිද්දා එන්නේ නෑ ඉතින් එහෙම වුණොත් එහෙම උඹට කොහොමවත් ඉංග්‍රීසි අල්ලලා යන්නේ නැහැ හැබැයි දිගටම 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 ඉංග්‍රීසි එක හිටියොත් එහෙම කොට දා ගන්න පුළුවන් මේ බාන්න අද කරන පාඩම පට්ටලේසි පට්ටසරලයි ඉංග්‍රීසි දැනුම ඕනි නෑ අද පාඩම ඉගෙන ගන්න සාමාන්‍ය දැනුමක් තිබ්බනම් ඇති හරි හොඳට සිංහල තේරුණා නම් ඇති අද පාඩම ඉගෙන ගන්න හරි බලමු මෙන්න මෙහෙම පුතේ අපි මෙන්න මෙහෙම වාක්‍ය හදලා බලමු මෙන්න මෙහෙම
මේකෙදි පොසිටිව් ෆෝම් කියන්නේ දැන් අයිතියක් හැදෙ වෙන පදයක් ගැන කතා කරන්නේ. දැන් උදේ උදාහරණයක් විදිහට දැන් මෙහෙම ගත්තොත් එහෙම. අපි මෙහෙම කතා කරමු නේද? The doctor මම පාරකට යනවා. The doctor has a new car. The doctor has a new car. එතකොට මේක අපි කියන්නේ මොකද්ද? ડોક્ટર ට කාර් එකක් තියෙනවා. ડોક્ટર ට තියෙනවා අලුත් කාර් එකක්. The doctor has a new car. ડોક્ટર ට තියෙනවා අලුත් කාර් එකක් කියලා කියන්නේ. හරි. එතකොට පුතේ මෙතන මේ අපි මෙන්න මෙහෙම විතරද කතා කරන්නේ. ડોક્ટર ට තියෙනවා අලුත් කාර් එකක් විතරද කතා කරන්නේ? තව මොනවද කතා කරන්නේ? ડોક્ટર ගේ කාර් එක දැන් පොසිටිව් ෆෝම් එකේදී අපි කතා කරන්නේ මේ මෙයාගේ අයිතිය පෙන්වන්න කියලායි. මෙයාගේ අයිතිය. එතකොට ડોક્ટર ගේ කාර් එක කියලා තමයි අපි පටන් ගන්න වෙන්නේ. ડોક્ટર ගේ කාර් එක. එහෙනම් මොකද උදේ? ડોક્ટર ගේ කාර් එක නම් මතක තියාගන්න. අපි අනිවාර්යෙන් ලියන්න ඕනේ මොකද? ડોક્ટર્સ ડોક્ટર્સ කාර්. හරි. අපිට මේක එක විදිහකට කියන්න පුළුවන් මොකද? මේක එක විදිහක්. මේකම තවත් විදිහකට කියන්න පුළුවන්. මේ මොකද? ડોક્ટર્સ කාර් is new make ek widihara kiyana man benna thaw widihak mokada the doctor's car is new doctor e car ekak doctor e car ekak the doctor's car is new doctor e car ekak doctor e car ekak hari pure wenna mekai hodara balala gannala penna wakya hadana widiya hari thaw wakya monak balamu meke de kiyanne doctor has a new car ඒකම වෙන විදිහකට කතා කරනවා මොකද ડોક્ટરගේ කාර් එක අලු මෙතන ડોક્ટર્સ වෙදී ડોક્ટરගේ කාර් එක කියලා තමයි වෙන්නේ හරිද ඉතින් පුතේ මේක බලන්න මෙයාගේ have has කියන එකෙන් තමයි පළවෙනි එක කියන්නේ දෙවෙනි එක මොකද පොසිටිව් වම් බාවිත කරලා තමයි ඉරදී හරිද ඉතින් ඔක තමයි මේ කතාව පටන් ගන්න ඕන ඔතනින් උදාහරණ වගේ අදීලා තියෙනවා අපි ටග් ගාලා බලමු පැහැදිලි වෙන්න මම කියනවා මොකද කාලේ පැක් තියෙන නිසා අපි ඉක්මනට වැඩ කරගන්න යමු. හරි. මෙන්න මේවායි. දැන් මෙන්න මෙයා වෙන මෙහෙම කියලා තියෙනවා. මතක තියාගන්න අයිතියක් හැංගි වෙන පදයක් ඉංග්‍රීසි වලින් ලියද්දි වෙන මෙහෙමයි කියන්නේ. හරි. දැන් the boy's bicycle. මෙයා කෙලිම උදාහරණ දීලා තියෙනවා. The boy's. මොකද the boy කියන්නේ පිරිමි ළමයා. දැන් මොකද වෙන්නේ? The boy's කියන්නේ මොකද පිරිමි ළමයාගේ. මොකද? පිරිමි ළමයාගේ මේක තේරුම තමයි පිරිමි ළමයාගේ කියන එක පිරිමි ළමයාගේ පිරිමි ළමයාගේ බොයිස් කියන්නේ පිරිමි ළමයි දැන් මේ අපෝස්ට්‍රොෆි දාලා S එකක් දාලා තිනවා පිරිමි ළමයාගේ වෙනවා හරිද හතර බලන්න එතකොට පිරිමි ළමයාගේ බයිසිකල් කියන්නේ නම් මොකද එහෙනම් මේ අපිට වෙන මෙහෙම කියන්න පුළුවන් එහෙනම් මොකද පුතේ බොයිස් බොයිස් bicycle the boy's bicycle pirimi lamayage bicycle the boy's bicycle ena pirimi lamayage bicycle the boy's bicycle kela kiyanna puluwa hari thawa ekak gamu me guru arayage wenna nan ena mokada wenawa puthe the teacher 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 ne guru araya dan guru araya kiyeddi mokada wenne guru araya kiyeddi loku deyak nemi post of idamma mantra balaginda post of idamma is damma guru araya ge guru araya ge ena mokada the teachers guru araya ge mokada the teachers book guru araya ge pota the teachers book guru araya ge pota the teachers book hari hari මේ ද කියන එක වැඩි හිතන්න එපා. ද කියන එක වැඩි හිතන්න එපා. ඒක අමතක කරලා දානම ටීචර් හරි බොයිස් හරි ඒවා අපේ පාඩම්වලදී වෙනම කතා වෙනවා. සාමාන්‍යයෙන් අපි ගන්න ගුරුවරයෙක් ගැන එහෙම කතා කරද්දී ගන්න පිරිමි ළමයෙක් ගැන කතා කරද්දී අපි ද දානවා. හරිද? නැත්නම් ද දාන්න නැතුව කියන්න පුළුවන් අපිට. ප්‍රශ්නයක් නැහැ. ද දාලා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපි කතා කරනවා. හරි. පුතේ, එතකොට මෙන්න මෙතන මෙහෙම තියෙනවා. තව කතා කරමු මේ ගැන. හරි? තේරෙන්නේ නැත්නම් හොඳටම බලන්න හරිද හොඳටම බලන්න එකට අරගෙන බලන්න මෙන්න මේමය ඊට පස්සේ my father's shoes එනවා my father's
My father's shoes. හරි. ඒ කියන්නේ මොකද? මගේ තාත්තගේ සපත්තු. මගේ තාත්තගේ මෙන්න මෙතනින් තමයි දෙකේ එන්නේ මගේ තාත්තගේ. හරිද? ඊට පස්සේ බල්ලගේ එහෙම කොහොමද එනම් දෙන්නේ? The dogs. The dogs එකේ බල්ලගේ වෙනවා. කොහමද? අපොස්ට්‍රොෆි එක දාලා අන්න S එකක් දැම්මා. The dog's tail. එනම් මොකද? tail කියන්නේ පොඩි මොකද්ද? නතුටට tail කියනවා නතුටට. The dog's tail බල්ලගේ නතුට. The lion's teeth. The lion's teeth. මේක තේරුම් ගන්න. සිංහයාගේ ගන්න තියා දියාගන්න පුතේ. මේක බල්ලගේ නතුට. The lion's teeth. සිංහයාගේ දත්. මෙතන සිංහයාගේ දත් වෙනවා. හරි. එතකොට අන්තිමටම තියෙනවා මොකද? Cat's eyes කියලා. ඒ කියන්නේ මොකද? පූසගේ cat's eyes. පූසගේ. හරි. වෙන මේවා පුතේ. The cat's eyes. පූසගේ ඇස්. පූසගේ. පූසගේ ඇස්. පූසගේ. The cat's eyes. පූසගේ ඇස්. හරි. මතක තියාගන්න. මෙන්න මේ වගේ දේසි පද ඔළුවේ දා ගන්න පුළුවන් අඩක් ගාලා. හරි. අනික මේ ටික අමාරු නැහැ. ඔළුවට දා ගන්න. ඉංග්‍රීසි කියන එක මතක තියාගන්න මේක අනිවාර්යයි. පට අනිවාර්යයි. කට්ටියට මොණි ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එක. හරි. ඉතින් ඒක නිසා හොඳට මේක පුතේ හිතර ගන්න. ඔබට දා ගන්න පුළුවන් ලේසිම සබ්ජෙක්ට් එක. අපි අමාරුම කර ගන්නවා. හරි. ඒකෙන් තමයි හොඳට බලා ගන්න. මේ කොහොමද මේවා කරන්නේ කියලා. හරිද? තේරෙන්නේ නැත්නම් මේවා මැසේජ් එකක් දාන්න ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ කියලා. මුලින් තමයි අර පන්ති වගේ අත් වෙනවා. ඔයාලා මේවට සම්බන්ධ කරගන්න. හරි? දැන්ටම සම්බන්ධ වෙලා ඉන්නේ ගොඩක් අය. මුලින් තමයි අර පන්ති වගේ අත් වෙනවා. සම්බන්ධ කරගන්න. හරි. තව උදාහරණයක් තියෙනවා. මෙන්න මෙහෙමයි. මොකක්ද මේ පුතේ? The boys. මෙන්න මෙහෙම තියෙනවා. The boys. The boy has a dirty face. The boy has a dirty face. එක තේරුම් ගන්න. පිරිමි නමයක් තියෙනවා. මොකද්ද dirty face එකක් කියන්නේ? මොකද්ද පුතේ? අපිරිසුදු කැත කැත නෙමෙයි. අපිරිසුදු කියන්නේ මූණ හොදලා නැහැ නේනෝ. දවසකින්. පොඩක් දවසකින් හොදලා නැහැ. ඒ dirty face. The boy has a dirty face. ඒ කියන්නේ මොකද්ද? පිරිමි නමයක් තියෙනවා අපිරිසුදු මූණ. අපි දැන් කියනවා මොකද්ද? පිරිමි ළමයාගේ මූණ. එහෙමනේ අපි කියන්නේ. එහෙනම් මෙන්න මෙහෙමයි. The boy's face is dirty. පිරිමි ළමයාගේ මූණ අපිරිසුදුයි. The boy's face is dirty. Yes. ඔනහොම කියනවා. වෙන මෙහෙම අපි යනවා මුදී වෙන මේ අතර. අපි හෙටනික දිගටම අපි පුරුදු වෙනවා වාක්‍ය හදන්න. හරිද? හරි සත්‍යතාව තේරෙන්නේ නැති අය මේ ටික තේරෙන්නේ නැති අය මැසේජ් එකක් දාපල්ලා තේරෙන්නේ නැහැ කියලා. හරි. එතකොට පොඩි පන්තියකට දාලා පොඩි පන්ති නෙමෙයි ඒවා තේරෙන්නේ නැති ළමයි ඉන්න ලොකු ළමයි ඉන්න වෙනම පන්ති ඒවට දාලා ඒවට දාලා දෙන්න පුළුවන් මැසේජ් එකක් දාන්න ගෲප් එකටත් ආවම ගෲප් එකට සම්බන්ධ වෙන්න ඒවට දාලා දෙන්න පුළුවන්. හරි. පුතේ වෙන මෙහෙම වගේ තියෙනවා වාක්‍ය 8ක් තියෙනවා 8ක් ගාලා හදමු බාන්න. හරි මයිදානේ සමහර අය හදන්නේ නැති. හරි හරි වෙන මෙහෙමයි. හරි මේ මෙතනින් තේරුම් ගන්න බලන්න. මෙතනින් පුතේ තේරුම් ගන්න බලන්න මේවා ඉංග්‍රීසි වල නැග අමාරු නැහැ. හරිද? හොඳට බලන්න. හොඳනම් බලන්න. හරි වෙන මෙහෙම. The girl has a pretty dress. මම සිංහල තේරුමක් කියන්න. The girl has a pretty the girl has a pretty dress. ඒ කියන්නේ මොකක්ද? ගැහැණු ළමයාට තියෙනවා මොකද? ලස්සන ඇඳුමක්. The pretty dress. ලස්සන ඇඳුමක් තියෙනවා ගැහැණු ළමයාට. හරිද? පොඩක් අමාරුයි වගේ. නැහැ. පොඩක් බලන්න. හොඳට බලන්න. හරි. ගැහැණු ළමයාට තියෙනවා The girl has a pretty dress.
එහෙනම් දැන් මොකද්ද ගැහැණු ළමයාට තියෙනවා දැන් එතකොට මොකද කියන්නේ මේ ගැහැණු ළමයාට තියෙනවා කියලා කියන්නේ දැන් අපිට තව එකක් හදන්න පුළුවන් මොකද්ද මේ ගැහැණු ළමයාට තියෙනවා ලස්සන ඇඳුමක් the girl has a pretty dress ගැහැණු ළමයාට තියෙනවා ලස්සන ඇඳුමක් දැන් අපි කියනවා මොකද්ද ගැහැණු ළමයාගේ ඇඳුම ලස්සනයි ඔන්න දැන් බලන්න ගැහැණු ළමයා මේකේ පුතා තේරෙන්නේ කොහොමද ගැහැණු ළමයාට තියෙනවා හොඳට බලන්න ගැහැණු लस्सन හරි එහෙනම් මොකද වෙන්නේ ගැහැණු ළමයාට තියෙනවා ලස්සන ඇඳුමක් මේක අපි මෙහෙම කිව්වොත් එහෙම එනවා ගැහැණු අපිට මේ මේ වාක්‍ය ඔක්කොම තේරුම් ගන්න යන්න එපා ඔයාලා තේරෙන්න ඕන පොතර විතරද ගැහැණු ළමයාගේ කියලා දාන එක විතරයි ඒක පුංචි සිම්පල් දෙයක් ගැහැණු ළමයාගේ ගැහැණු ළමයා ගේ කියන එක ටික විතරක් තේරුණා නම් දැන් ඇති ඇඳුම ලස්සනයි එකපාරක් පුතේ ඔක්කොම අපිට අල්ල ගන්න බැරි වෙයි හැබැයි මේ දඩ දෙන පොයින්ට් එක පුරන අල්ල ගන්න බාන ගැහණු ළමයාගේ ඇඳුම ලස්සනයි ගැහණු ළමයාගේ ඇඳුම ලස්සනයි එහෙනම් මොකද අපි කියන්නේ ද ගැහණු ළමයාගේ ඇඳුම ලස්සනයි එහෙනම් මොකද කියන්නේ ද ගර්ල්ස් The girls. දැන් මොකද වෙන්නේ? හොඳට බලන්න තේරෙන්නේ නැහැ කියන පුතේ බලන්න. හරි. The girls. ගැහැණු ළමයාගේ. දැන් තේරුණාද ගැහැණු ළමයාගේ ආපු විදිහෙන්? The girls. දැන් මොකද? ඇඳුම. එහෙනම් මොකද? ඇඳුම හොයන්න. Oh, the girls. ගැහැණු ළමයාගේ. ඒ ගැහැණු ළමයාගේ ආයි මොකක් පිළිවෙල වෙනවද? මෙන්න මේ ටික වෙනුවටම තමයි. The girl has. The girl has කියන එක ෂෝට් කරලා මෙන්න මෙහෙම ගත්තා. මේ ෂෝට් කරනවා කියන්නේ මේ S එක දැක් අගට S දාලා හෑෂ් කියලා දාපු එක නෙමෙයි හොදේ the girls හරි the girls apostrophe එනවා apostrophe එනවා the girls මොකද dress the girl dress ඔන්න පුතේ ගැහණු ළමයාගේ ඇඳුම හැදුනා මේ the girls dress මොකද දැන් මොකද මේ මෙතන දැන් dress නේ පුතේ දිනේ දැන් ඊට පස්සේ දැන් මෙතන pretty කියලා දානවා අපිට මෙතන v verb එකක් ඕනි එහෙනම් අපි දානවා මොකද is කියන v verb එක දානවා the girl's dress is pretty the girl's dress is pretty හරි එතකොට a කියන එක මේකෙදි හැලිලා යනවා a කියන එක මෙතනින් නැතිවලා යනවා හරිද හරි හරි ගෑනු ළමයා කියද්දි මූර්තද ළයනද වෙන්නේ පුතේ යමකට කරන්න මේ මට සිංහල බෑ පොඩි සිංහල බෑ හරි හරි වැඩි පටන් ගන්නවා මෙන්න මෙතනින් පුරියහම හරි මේක තේරෙනවද මේක ලියා ගන්න ඕන මේක තමයි උත්තරය අපි පළවෙනි එකේ උත්තරය අපි හිමීට කරමු පාඩම චුට්ටක් අමාරු නම් අපි හිමීට කරමු හරි මේක තේරෙනවද අවුලක් නැද්ද හරි අවුලක් නැද්ද හරි තේරුණානේ හරි අපි යන් ඊළඟට ලේසි අවුලක් නැහැ අවුලක් නැහැ අවුලක් නැහැ හරි හරි පුතේ ඊළඟට යනවා මෙන්න මෙහෙම තිබ්බොත් එහෙම මේ the old man has white hair මේ මොකද තේරුම් හරි පොඩක් ඊට යන තේරෙන්නේ නැති නිසා මෙන්න මෙහෙම හරිද මේ මේවා විභාගයට මාර වටනවා හරි හරි වටනවා මාර විදියට වටනවා මෙන්න මෙහෙම තිබ්බොත් පුතේ මොකද the old man the old man has white hair. The old man has white hair. ඒ කියන්නේ කවුද? වයසක මිනිහට තියෙනවා මොකද? white hair එක. ඒ කියන්නේ සුදු කොණ්ඩයක්. හරි එහෙනම් මොකද? වයසක මිනිහට තියෙනවා වයසක මිනිසකට තියෙනවා the old man has white hair. ඒ කියන්නේ මොකද්ද? වයසක
මිනිසක තියෙනවා හරි මොකද බලන්න ගිලා හරි වයසක මිනිහට තියෙනවා මොකද සුදු කොණ්ඩයක් සුදු දැන් අපි කොහොමද හදන්න ඕන වාක්‍ය නේ දැන් වයසක මිනිහාගේ මොකද්ද වෙන්න ඕනි මොකද්ද පුතේ වයසක මිනිහාගේ වයසක මිනිහාගේ කොණ්ඩය සුදුයි එහෙනම් මොකද වයසක මිනිහාගේ එහෙනම් මොකද ද හතර වාක්‍ය all man අන්න වයසක මිනිහාගේ මේ අයිඩියාක් හිට වෙන්නේ මොකද කොමාවක් දාලා ගණිස් එකක් ගන්නවා වයසක මිනිහාගේ මේ වයසක මිනිහාගේ මොකද දැන් කොණ්ඩය කො කොණ්ඩය දැම්ම මොකද here the old man here මොකද එහෙනම් පුතේ මේ මේ මෙයා ඇවිල්ලා uncountable එහෙනම් අපි දානවා is the old man here is මොකද white the old man here is white the old man here is white වයසක මිනිහාගේ කොණ්ඩය සුදුයි හරි උඩ උත්තරේ තියෙනවනේ මම ඒක බලනවා හරි දැන් මෙන්න මෙහෙමයි මම උත්තර ටික විතරක් අඩක් ගාලා දීගෙන යනවා නැත්නම් අද මේක ඉවර කරන්න බැරි වෙනවා හරි හරි පුතේ මෙන්න මෙහෙමයි හොඳට බලා ගන්න Mary has red shoes Mary has red shoes එහෙනම් මොකද මේරිගේ මේරිට තියෙන මොනවද රතු පාට සපත්තු මේරිට තියෙනවා හරි රතු පාට සපත්තු එහෙනම් පුතේ මෙන්න මෙහෙම කියනවා මොකද Mary's shoes Mary's shoes මොකද එහෙනම් Mary's shoes දැන් මොකද වෙන්නේ Mary's shoes දැන් මෙතන පුතේ බහුවචන දැන් මෙතන ඒක වචන හින්දා නේ S දැම්මේ ES දැන් දැන් මෙතන බහුවචන හරි කෙලියට අපිට දැන් මොකද කරන්නේ බය වෙන්න එපා ඩාපන් ආ එහෙනම් the Mary's Mary's the name the Mary's shoes are දැන් මොකද red Mary's shoes are red class වල වැඩි කරන්න බැයිද ඉස්සරහට වැඩි කරනවා වාක්‍ය හදන්න පටන් ගන්න පුතේ තව ටික දවසකින් එතකොට class වල වැඩි කරන්න හරි හරි අපි යනවා වෙන මේකට හරි the king has not the king නෙමෙයි the king has a beautiful palace the king has a beautiful palace the king has a beautiful palace again mother රජතුමාට තියෙනවා ලස්සන ගෙයක් ගෙයක් නෙමෙයි බා රජතුමාට තියෙනවා ලස්සන මාලිගාවක් palace කියන උපතින් මාලිගාවට හරි ආපහු දැන් අර කවතු වුණා නම් මේකෙන් බල ගන්න a king sorry the king has a beautiful palace රජතුමාට තියෙනවා ලස්සන මාලිගාවක් හරි එහෙනම් අපි කියන්න ඕන මොකද රජතුමාගේ මාලිගාව ඔව් ලස්සනයි හරි but the king's rajatumage the king's palace the king palace the king palace them are is a is that in the way what the king palace is beautiful the king palace is beautiful හරි ඔය පුතේ තව කට්ටිය අවිල්ල ඉන්නවා නම් මේකට ලොග් වෙන්න WhatsApp group එකට මම විනාඩියට දාන්න නෝට් එක සමහර නෝට් එක නැතුව මම තප්පරෙට දාන්න රටා ලොග් වෙන්න
YouTube live එකේ ඉන්න බය වෙන්න එපා. ඔයාට මේක දෙපාර තුන් පාරක් ආය ආය බලන්න. දෙපාර තුන් පාරක් ආය ආය බලන්න. සිරාවට ඉංග්‍රීසි කියන එක ජීවිතේ කරගනින්න. අනිත් සබ්ජෙක්ට් ජීවිතේ කරගනින්න. මේක මාර වැදගත්. නේ? අනිවාර්යයෙන්ම මාර වැදගත්. දැන් මම දානවා දිගටම එන්නේ හැමදාම එකම ටික. හරිද? ඉංග්‍රීසි කියන්නේ අනිවාර්යයෙන්ම පට්ට වැදගත්. හරිද? හරි. හරි. පොදේ ඊළඟ එන්න මෙහෙම तेरे नेता मुद्दे में मत तेरे नेता मटो में सर इंग्लिश की ना अबे आते ही मुड़े हो हर बार दाना यार गिद्धों तो पेटाऊं की ला और तेरे को प्यार तीनों एक एक बहुत मेरी उनका निका पुरुता अपने इधर मशीन ने पके दिए साथी इधर पैर हाथराती है ना सरस्वती आती है ना अलते ही तमं मुड़ पे कंग कंग कर ගොඩයාමක් නැහැ ආය ගොඩයාමක් නැහැ උඹට මේ පිට පමණයි කියලා මම හිතනවා හරි මෙන්න මෙහෙමයි Ali has a new bicycle Ali has a new bicycle එනවා මේ Ali Ali has a new bicycle new bicycle Ali has a new bicycle Ali ට තියෙනවා अलू बाइसिकल है अली हैस न्यू बाइसिकल अलू अली दिनांक बाइसिकल है हरी हाँ इधर कौन बताएगा नहीं मगधा अलीस अली के दिनांक बाइसिकल है क्या मगधा अभी क्या नोट है अभी क्या नोट है एक सिंगल इंग हरी इधर तो इतना अली की बाइसिकल है यार क्या मगधा तुम्हें अलीस बाइसिकल अली के बाइसिकल है मगर इस न्यू मैं बाइसिकल की नहीं एक बार चलने का मैं तेरे इसका नहीं अली के बाइसिकल है अनु अली इस बाइसिकल अली के बाइसिकल है इस न्यू हाँ वो तो यानी तेरे का the cat has green eyes the cat has green eyes ये नाम बात करेगा तो बहुत सारे तीन नाम green කොළපාට නේ ද පූර්තත් තියෙනවා කොළපාට S2 කියලා කියන්නේ green eyes කොළපාට S තියෙනවා කියලා කියන්නේ S2 නෙමෙයි අ එන්නේ නැහැ පුතේ ආ එන්නේ නැහැ a cat has a green eyes පූසාගේ තියෙනවා කොළපාට S2 එහෙනම් මොකද පූසාගේ S කොළපාටයි එහෙනම් මොකද the cat's eyes මෙයා බහුවචනයි එහෙනම් මොකද වෙන්නේ අපි දැන් A green dog. A green. The cat's eyes are green. Cat's eyes are green. Number seven. Hari, we are going to make a dangala. Ilaik mokadu. My dog has a long tail. Mage ballad di nama. Mage ballad di nama. Luku nakuta. Then mokadu. Mage ballagi nakuta. Tail. Long. Digger nakuta. मगे बाल लगे ना मुझे दिखाए ये ना मुझे my dog's tail मगे बाल लगे ना मुझे इससे लेके यार कुछ नहीं आला my dog's tail मगे बाल लगे ना मुझे ये मुझे एक बात चले ना मुझे क्या लेके ये ना मुझे दे is long मगे बाल लगे ना मुझे दिखाए my dog's tail is long मगे बाल लगे ना मुझे दिखाए हाँ इधर पास यार वाह अटार ठीक है ना माँ आंटी मेकर फाइनल मेकी आंटी मेकर अटार नहीं है क्या अंदर बाला का ना the lion has sharp teeth number eight the lion has sharp the lion has sharp teeth the lion has sharp teeth hari ena mokada podi mokada singha ara thiyenawa chiyunu da ena da api mokada kiyannone singha ara thiyenawa chiyunu da ena mokada wenne singha ge dat chiyunu ena mokada wenne the lion's teeth singha ge dat
මේ කොහෙද තිබුණා මෙතන සිංහයාගේද මතක තියාගන්න පොසෙසිව් ෆෝම් එක අයිතියක් හැංගගෙන පස්සේ මම ඊට පස්සේ එයාගේ අයිතිය මොකද්ද කියලා පේනවනේ සිංහයාගේ මොනවද දාත් එන බාද චීට් කියන එක බහුවචනයක් පොතේ අපි කරලා තියෙන ඒකවචන බහුවචන එන මොකද ආශා ආශා yes good hi next one හරිද ඉලයික number 9 number 9 number 8 number this is number 8 not number 9 yes hari den yanawa ilagekata hari medika den therunada thawa therun nathi ay innodutte thawa therun nathi set ekak innowada thawa therun nathi ay innowada thawa nathi ay innowa therune sir aapu widiye pahadili madi hari oba class ene ekek ne umbata aya allaganna puluwa me private class ene ekek inda තේරුණා අවුලක් නැහැ අවුලක් නැහැ අවුලක් නැහැ අවුලක් නැහැ පුතේ තේරුණ නැති සෙට් එකක් ඉන්නව නේ මෙතන තේරුණ නැති උන් ටික වඩා අත උස අත ඉස්සෝ නම් තේරුණ නැති ටික මේක තේරුණ නැහැ තේරුණ නැහැ පුතේ තේරුණ නැහැ සිගාටම තේරුණ නැහැ තේරුණ නැති සෙට් එක වඩා අත උස බලන්න අනිවාර්යයෙන්ම සෑහෙන්න ඉන්න ඕනේ 192ක් ඉන්නවා කියන්නේ මේකෙන් භාගයක්වත් හරි අනිවාර්යයෙන්ම භාගයක්වත් ඉන්නවනේ තේරෙන්නේ නැති සෙට් එක. ආ නෑ පොඩ්ඩයි පුතේ මැසේජ් එකක් දාන තේරෙන්නේ නැහැ කියලා. හරිද? විකල්ප තියෙනවා. හදාගමු. ඉංග්‍රීසි හදාගමු. හරි. තේරෙනද? ඒවා මං කියලා දෙන්න. ආ ආවේයි ඒවා කියලා දෙන්න මැසේජ් එකක් දාන්න. සර් ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. එකපාර හැමදේම බෑ. අද මම බලාපොරොත්තු වෙන්නේ සිංහයාගේ කියන එක. වාට තේරෙනවා නම් ඒ ලොකුම දෙයක්. ඒ ඇති. හරි. සාමාන්‍යයෙන් සාමාන්‍ය ඇවරේජ් එකක් විදියට කියන්නේ සාමාන්‍යයෙන් 140ක් විතර පුළුවන් එකට මේක තේරෙනවා. දැන් 100ට මේකට සම්බන්ධ වෙනවා 110 පුළුවන් 20 පුළුවන් 30 පුළුවන් උන්ට පොඩ්ඩක් අඩුවේ තේරෙන්න ඉඩ තියෙනවා. ඇයි ඔක්කොම එකපාර දා ගන්න බැරි නිසා. හරිද? හැබැයි එතකොට උනන්දුව කැපවීම හරි. ඒවා තියෙන්න ඕනේ. එහෙනම් හිතමුද කටව කියලා group එකක් හදලා තියෙනවා මීයෝ ටිකක් ඉන්නවා වගේ ඉන්නේ. මං හිතනවා एक ही नौ सुपरी डायल टिका कोई किया हवा दहारे हरि हरि अब यानो वही लाइक करते हैं मैंने मैं कहा कि नो लुक एट दिस टू सेंटेंस द प्यूपिल्स हैव प्यूपिल्स क्या रखा होता है देख हरि हरि देख मैंने मैं हिमा और मैं को तेरे नो हरि देख इस साल देख खता कर देते रहने पे अभी हरि हरि खुदे मैंने मैं हिमा the man මෙහෙම දිපහම මේ කියන්නේ මිනිසා කියන එක දැන් මිනි හරිය මොකක්ද වෙන්නේ එහෙනම් මොකද වෙන්නේ පුතේ the බලන්න මේක තේරෙන්න ඕනේ ඉස්සෙල්ලා මිනි හගේ the man's you know බල්ලගේ නම් dog කිව්වනම් ඒක තේරෙනවද බලන්න බල්ලගේ නම් දැන් බල්ලා dog එහෙනම් බල්ලගේ නම් මොකද පුතේ dog ලොකු දෙයක් කරාද මම මේ මේකත් තේරෙන්නේ කියන බෑ පූසගේ නම් පූසට cat කියනවා මම හරි පූසගේ නම් මොකද්ද එහෙනම් දැන් cats අයිතියක් කියන්නේ හරි පූසගේ නම් හරි අම්මට mother කියනවා mother mother අම්මගේ නම් මොකද්ද mother දැන් මොකද post of දාලා s එකක් දාන්න අම්මගේ වෙන්න මේක තේරෙන්න ඕන අම්මගේ හරි බෙන්න මේවා තමයි අපි දැනගත යුතු දේවල්. හරි. තේරුණාද? දැන් man man මේකේ පැහැදිලි කරන්න තියෙන්නේ මෙන්න මේ මේක මොකද? apostrophe එකක් දාලා s එකක් ගන්න. apostrophe දාලා s එකක් ගන්න. apostrophe දාලා s එකක් ඔන්න apostrophe දාලා s එකක්. හරි. අන්න දැන් ඔහොම කියපුවම දැන් මෙන්න මෙහෙම වාක්‍යයකට යනවා. පුතේ හරිනේ මේක. හරි. මෙන්න මෙහෙම වාක්‍යයක් අපි හදන්න යනවා. හරි. yes The pupils have clean hands. The pupils, shishyo. The pupils have clean hands. यार अगर मेरी सुधु आती है ना मन
හරියට අත හොදලා සෙනිටයිස් කරලා එහෙම තමයි එන්නේ හරිද හරි මෙන්න මේමයි පොඩි බලන්නකො pupils have clean hands මේ ශිෂ්‍යයන්ට තියෙනව මොනවද හරි පිරිසිදුවා හරි මේ දැන් මේක බලන්න the pupils ශිෂ්‍යයෝ බහුවචනයි මෙතන ශිෂ්‍යයෝ බහුවචනයි හරි දැන් අපිට කියනවා මොකද ශිෂ්‍යයන්ගේත් ශිෂ්‍යයන්ගේත් හරි ශිෂ්‍යයන්ගේත් පිරිසිදුයි කියලා හරි හරි එකලම එක අහනවා මෙන්න මෙහෙම mother mothers gane mother is gane කද කියලා mother is කියන එකද මේ කොමාවක් දාලා දාන්නේ ඒක නෙමෙයි එක එක අහනවා මේ is i am is are කියන එකේ අර අග ඒ කෑල්ලද මේ දාන්නේ කියලා අහනවා mother is කියන එකද මේ mothers දාලා තියෙන්නේ mother is කියන එකද නැහැ 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 ඒක නෙමෙයි දාලා තියෙන්නේ මේකට කියන්නේ අයිතියක් හැංගෙන පදයක් කියලා හරිද yes apostrophe නාලා ඉස්සන පුතේ ඒක නෙමෙයි දාලා තියෙන්නේ හරිද ඒක වෙනම එකක් ඉංග්‍රීසි වල එහෙම s අකට දැමෙන අවස්ථා බොහෝ ගොඩක් තියෙනවා මේ එක අවස්ථාව හරිද හරි pupils have clean hands නෑවල දෙරි මෙන්න මේ මෙන්න මේකෙදි මොකද වෙන්නේ pupils has clean hands එනවා මොකද වෙන්නේ ශිෂ්‍යයන්ට කියනවා ශිෂ්‍යයන්ට මම කියන්නවා දැන් the man ආවම නම් හොඳට බලන්න කියලා the man ආවම නම් මොකද වෙන්නේ පුතේ මිනිහගේ වෙන්නේ the man's වෙනවා මිනිහගේ වෙන්නේ the man's වෙනවා දැන් මොකද වෙන්නේ හරි දැන් මොකද වෙන්නේ මෙන්න මෙයා මෙයා දැන් ඒක වචන බහුවචන එහෙනම් pupils pupils මොකෝ කරන්නේ pupils දැන් මොකද කරන්නේ ආ lazy දැන් අගට s කොහොමද තියෙනවා දැන් මොකද කරන්නේ අගට s තියෙනවා දැන් මොකද කරන්නේ ආයේ කොමාවක් දාලා s දාන්න යනවද කොමාවක් දාලා ස්ථානම කියන එකයි ගැටලුව කියන්නේ. එතකොට පුතේ මෙතන ඩබල් ලෙස් යදෙනවා. හරි. සමහර අය කියලා පුළුවන් උත්තර ගොඩක් තියෙනවා. එක උත්තරයක් වෙන්න පුළුවන් මෙන්න මේක. එක්කෙනෙක් කියයි මේක ලියන්න සර් මෙන්න මෙහෙමයි. එකලවෙක් කියයි. හොඳට බලන්න. මේක ලියන්න pupils කියලා එතකොට ගැටලුවක් කියනවා හරි මෙයාව බහුවචනයක ලියුවොත් ඔහොම මෙයාව බහුවචනයක ලියුවොත් එහෙම අපි ඒකවචන කියන්නේ මොන කෙන් ගෙලියද කියලා ඒකවචනට අපි දැන් එතකොට මොකද්ද ලියන්නේ මේකම දැන් මේකම බහුවචනේ මේ සමාන තමයි මෙන්න එහෙම දාන කියනවනේ මේ ඒකවචනට දාපු එක නෙමෙයි ඕකම දැම්මොත් පුතේ මේ බහුවචන එතකොට ඒකවචන දාන්න මොකද්ද මේක හින්දා මේක දාන්න බෑ මතක තියාගන්න ඉංග්‍රීසි වල දැන් වෙන්න මෙහෙම දෙයක් වෙන්න බෑ ඩබල් ලෙස් කොහොම කොමාවක් දාලා s එකක් ඉංග්‍රීසි වල නැහැ ඇයි ඒ එහෙම ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ s එකක් තිබිලා අකට s එකක් තිබ්බොත් තව s එකක් ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ ගාලා ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ අඩලා ප්‍රොනවුන්ස් කරන්නත් බෑ හරි ටී ෆීල්ස් කියන එකයි ටී ෆීල්ස් තමයි ආ එහෙනම් මොකද වෙන්නේ ලියද්දී අපිට ඔළුවට යන එයා වෙන මෙහෙම දෙයක් කරනවා මොකද්ද ඒ කරන දේ හරි මතක තියාගන්න මතක තියාගන්න වෙන මෙහෙම දෙයක් කරනවා pupils දාදි pupils pupils දැන් මොකද වෙන්නේ pupils අගට කොමාවක් දා මොකද කරන්නේ අගට pupils එන්නේ අකට කොමාවක් දා pupils හරි අකට කොමාවක් දානවා හරි වෙන පැනකින් දාලා පෙන්නනවා මම අකට පුතේ වෙන්න මෙහෙම කොමාවක් දානවා pupils කියන කොමාවක් දා හරි ඒක තේරුණාද හරි දැන් එහෙනම් වෙන්න මේකේ වාක්‍ය හදනවා වෙන්න මෙහෙම පුතේ හරි හොඳට බලන්න ඉන්න මොකද the pupils වාක්‍ය වෙන්න මෙහෙම හදනවා The pupils
හරි the pupils the pupils මොකද hands the pupils hand ශිෂ්‍යයන්ගේ අත් the pupils hands මොකද ශිෂ්‍යයන්ගේ අත් the pupils hand මොකද ශිෂ්‍යයන්ගේ අත් pupils hands are hands තියෙනවද මෙතන ඒක හින්දා the pupils hands are මොකද කියන්නේ clean the pupils hands are clean pupils hands are clean මේක තේරුණාද දන්නේ නැහැ ඔලක් නැද්ද පුතේ අවුලක් නැහැ අවුලක් නැහැ හරි එරනද හරි හරි දැන් මෙන්න මෙහෙම යනවා හරි මේකේ උත්තරේ මේක ලියා ගන්න දෙයක් නැහැ මේක තියෙනවා මෙන්න මෙහෙමයි දැන් පොසිටිව් ෆෝම් එක හැදෙන විදිහ මෙන්න මෙහෙම තියෙනවා හරි ඒක වචනයක් වෙද්දී මෙන්න මෙහෙමයි pupil pupil වෙද්දී පොසිටිව් ෆෝම් එක හැදෙන්නේ කොහොමද යාපැති පිටුවේ තියෙනවා ලියන්න ඕනේ හැබැයි පිටුවේ තියෙනවා pupils වෙන්නේ මෙන්න මෙහෙමයි pupils වෙද්දී පොසිටිව් ෆෝම් එක හැදෙන්නේ කොහොමද ශිෂ්‍යයා ශිෂ්‍යයන්ගේ වෙද්දී pupil pupils ශිෂ්‍යයන්ගේ හරි දැන් මොකද වෙන්නේ හරි හරි බහුවචන වෙන්නේ මොකද වෙන්නේ බහුවචන වෙන්නේ මොකද වෙන්නේ pupils දැන් මොකද වෙන්නේ හරි දැන් මොකද වෙන්නේ හරි දැන් කතා කරලා දුන්නා කියලා දුන්නා මේ මේක මෙන්න මෙහෙම වෙනවා මොකද view fitting comma pupils fitting comma pupils pupils හරි pupil pupils pupils දැන් pupils my හැබැයි අපි හොයාගන්නේ කොහොමද pronounce කරන විදිය මේ එකයි pupils වෙද්දිත් එක විදියට pronounce වෙන්නේ pupils වෙද්දිත් එක විදියට pronounce වෙන්නේ අපි දැනගන්නේ මොකද්ද අපි දැනගන්නේ කොහොමද මේක බහුවචනයි කියලා මෙයා බහුවචනයි කියලා දැනගන්නේ fitting apostrophe එක තියෙනවා මෙයා ඒකවචනයි කියලා දැනගන්නේ මොකමද ඇතුලෙන් apostrophe එක තියෙනවා අන්න එතනින් තමයි පුතේ අපි මේක ඒකවචනද බහුවචනද කියලා දැනගන්නේ මතක තියාගනිය ඕව හොඳට මම මගේ ප්‍රශ්නවලදී මම ඕව අහනවා ඒ කියන්නේ මගේ paper දෙද්දී සුපිරි paper එකක් තියෙනවා 10 වසරට පුළුවන් හැම එකම එන්න බලලා 10 වසරට බොහෝ විට අඟහරුවාදා තියේ 10 වසරට paper එකක් තියෙනවා ඒක තියේ අඟහරුවාදට එන්න බලපල්ලා අඟහරුවාදා රැතියේ මට සඳ තියාගන්න බැරි වෙන හින්දා මට සඳ තියන්න පුළුවන් හෙට තියන්න පුළුවන් අවුල තියෙන ළමයිට paper එකට timing නැති වෙයි ඒක හින්දා මම අඟහරුවාදා හරි බදාදා හරි තියන්න ලැහැත් කරලා තිනවා ඕන රෙඩි කරනවා නම් paper එක සුපිරි හරි 10 වසර paper එකක් හට්ටියටම ඇවිල්ලා ලියන්න පුළුවන් ඉතින් ඒ වගේ තියෙනවා සෑහෙන දේවල් අල්ල ගන්න හදා ගන්න ඉංග්‍රීසි වල හදා ගන්න මේ දවස් ටිකේ කොහොමදිකට ඉංග්‍රීසි වල කියොත් ඔබට 100ක් 200ක් හෝ 1ක් අනිවාර්යයි ඉංග්‍රීසි කියන විෂය තමයි ඔලෙල් වල තියෙන ලේසිම විෂය හරි හරි පොතේ යනවා මෙන්න මේකට boy මේක මෙහෙමනේ ටිකට දෙක දෙන්නද හරි හරි එහෙනම් මම මෙන්න මෙහෙම මං කියන්නම් පිරිමි ළමයා වේ වෙන්නේ ඒක වචන වෙද්දි කොහොමද දැක්කේ පිරිමි ළමයා වේ වෙන්නේ ඔන්න බොස්ටෝ පිටාලෙස් එකක් ගන්න පිරිමි ළමයි ගේ වෙද්දි දැන් මොකද පිරිමි ළමයි වෙන්න මෙහෙමනේ පිරිමි ළමයි බහුවචනයි ඔන්න අකට පිටින් අපොස්ට්‍රොෆි එකක් ගන්න හරි ඊට පස්සේ මොකද වෙන්නේ බෑ ටීචර් ටීචර් ගුරුවරයා එහෙනම් ගුරුවරයාගේ වෙද්දි මොකද ඔන්න අපොස්ට්‍රොෆි එක දාලා ලෙස් එකක් කරනවා ගුරුවරයාගේ දැන් ගුරුවරු teachers දැන් ගුරුවරුන්ගේ වෙද්දි මොකද වෙන්නේ ගුරුවරුන්ගේ වෙද්දි පිටින් අපොස්ට්‍රොෆි එක දාන්න හරි cats fusa නේ cats කියනවා මොකද fusa cat කියනවා මොකද පුතේ cat කියනවා එහෙනම් fusa කියෙද්දි මොකද වෙන්නේ cats දැන් fusaන්ගේ कैट्स
Pusonge cats. Cats है ना? अरे ये तो बोलते lion का lion में बोलते हैं। मैंने यहाँ मैंने मेहमान किया था। मैंने मेहमान किया ना उसे। Write complete the sentences. Sentences in the each of the following pairs of the sentences by using the possessive form of the plural forms of and second sentence above. Make a balaga na. Make a devani by baaki mein mein hamari yaane ki lagi. Aaj pitu aapka thoda. Aaj. Aaj bolay mein mein hamari. Second na. All the girls have new dresses. Aaj all the girls have new dresses. Mein mein hamari. All the girls have new dresses. All the girls have new dresses. Enam bari. All the girls have new dresses. Kya nahi? Okkoma gehanna mari thiyena alu kalu. All the girls okkoma gehanna mari thiyena alu kalu. Enam hama madri yanu. Okkoma gehanna mari adun alu. Okkoma gehanna mari adun alu. Enam bari. All the magala girls. All the girls. Hi. Then, first topic को इधर. All the girls. All the girls. All the girls. मगर dresses are new. All the girl dresses. ओप्पो में क्या नाम है यांगे एंडू. Dresses. मैं तो ना est रवानी. Dresses क्या थी? Dress किया ना मैं तो ना est रवानी क्या नहीं क्या बहुवचन है यार. यही ना गेटेन तो आने का. मेतर बहुवचनयक වෙන හින්දායි මෙතන අපි දැන් ආගානේ හරි all the girls dresses are new වලමනේ බහුවචනයක් આવොත් අපි දාන්නේ ආ කියලා ඒක දැන් තේරෙනවා හරි ඊළඟට යනවා teachers have a room near the playground teachers ගුරුවරුන්ට දෙනවා මොකද a room room එක කොහෙද playground එක ළඟ teachers ලට දෙනවා room එක playground එක ළඟ හරි teachers ලාට තියෙනවා room එක playground එක ළඟ. එහෙනම් මොකද teachers ලාගේ room එක හරි කොහෙද තියෙන්නේ? teachers ලාගේ room එක playground එක ළඟ. ඕකනේ කියන්න ඕනේ. එහෙනම් මොකද? the teachers are teachers බහුවචනේ. එහෙනම් මොන පිටින් අපොස්තප් එක. the teachers room गुरु रूंगे रूम में कर देखो इधर आर देखो इधर इस में आ एक वचन में कहे नाम बताएं इस नियर द प्लेग्राउंड नियर द प्लेग्राउंड आर द इस नियर द प्लेग्राउंड हरि यस ऑल द सॉल्जर्स हैव देयर हरि All the soldiers have white horses. All the soldiers have white horses. Enam bol. All the soldiers have white horses. Enam bol. All the soldiers. Enam bol. All the soldiers. Again bol. All the soldiers have white horses. ඔක්කොම සොල්දාදුවන්ට ඉන්නවා කවුද සුදු අශ්වයෝ එහෙනම් දැන් මොකද අපි කියනෝනේ ඔක්කොම සොල්දාදුවන්ගේ අශ්වයෝ සුදුයි ඔක්කොම සොල්දාදුවන්ගේ කාගේද සොල්දාදුවන්ගේ මොනොන්ද අශ්වයෝ අන එහෙනම් all the soldiers ඔක්කොම සොල්දාදුවන්ගේ මොකද horses horses h o r s e horses අන All the soldiers, horses. Me, ena metana bahuvachanai. Me, mena metana bahuvachanai. Horses, bahuvachanai. Ena mokada wenne? Ah, hari horses. Ah, me mokada wenne? Ah, white. It's right. Hari. අපි යනවා හතරවෙනි එකට. මේවා මාර වැඩගත් ආය ඔයාලගේ ජීවිතේට මේ වගේවා හම්බෙන්නේ නැති වෙන්නේ ඉඩ තියෙනවා. හරි. ඒකයි බලාගන්න කියන්නේ හැම වෙලේම. හරි. අපි යනවා හතරවෙනි එකට. Number 4. The pupils' shishyo. The pupils have
rules on their desk. The pupils have rules on their desk. එන මොකද පුතේ? ඇහෙන්නේ නැද්ද? ළමයි ඇහෙනව නේද? පුතේ? පුතේ ඇහෙනවද? මම ඇහෙනව නේද? Yes. Hi. 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 Me pupils have rulers on their desks. එන මොකද? ශිෂ්‍යයන්ට තියෙනවා මොනවද? අරිව රූල් එක කොහෙද තියෙන්නේ? එයාලගේ ඩෙස්ක් එක උඩ. එහෙනම් මොකද්ද අපි කියන්න ඕනේ? ශිෂ්‍යයන්ගේ රූල් ඩෙස්ක් එක උඩ. හරි. එහෙනම් මෙන්න මෙහෙමයි. මොකද්ද? The pupils. The pupils and the fitting apostrophe එක දානවා. ශිෂ්‍යයන්ගේ the pupils දැන් මොකද්ද? Rules. Rulers. The pupils rulers. මෙන්න මෙයා බහුවචනයි. මෙයා බහුවචනයි. එහෙනම් මොකක්ද දාන්නේ? Rulers are the pupils rulers are the pupils rulers are on their desk. On their T-H-E-I-R their desk. On their desk. The pupils rulers are on their desk. Yes. අපි යනවා number 5. හරි? ටග්ගල කරමු පුතේ. ටග්ගල කරමු. The servants have a bedroom near the kitchen. ඒ කියන්නේ මොකද? සර්වන්ට තියෙනවලු. හරි මොකද සර්වන්ට තියෙනවලු the servant have a bedroom near the kitchen. ඒ කියන්නේ මොකද කියන්නේ පුතේ? සර්වන්ට තියෙනවලු bedroom එකක් kitchen එක ළඟ. එහෙනම් මොකද අපි කියන්නේ? servant ගේ bedroom එක kitchen එක ළඟ. එහෙනම් මොකද? වෙන මෙහෙමයි පහ කියන්නේ. The servants bedroom. The servant's bedroom is. Aini. Ekai ni diyeni. Ehna the servant's bedroom is. Mokada? Near. The kitchen. Near the kitchen. The servant's bedroom. The servant's bedroom is near the kitchen. Hari? Yes. Hari. Number 6. Donkeys have long tails. Donkeys have long tails. Ena mokada kiyanne? Boruwanta thiyenawa diga tail. Donkeys have. Ena mokada? Donkeys tail. Ekena donkeys has a long ears. Diga kan thiyenawa kiyala kiyanne. Ena mokada kiyannone? බූරුවගේ කන් දිගයි. බූරුවගේ කන් දිගයි. එහෙනම් මොකද උත්තරේ කියන්නේ? Donkeys. මෙන්න මෙහෙම නේද? Donkeys. Fitting apostrophe එකට. Donkeys ears are. එහෙනම් මොකද? Long. Donkeys ears are long. Donkeys ears are long. Yes. ඊට පස්සේ some boys have blue eyes. සමහර පිරිමි ළමයි තියෙනවලු නිල් පාට ඇස්. හරි? Some boys have blue eyes. එනවා මොකද පුතේ? මෙන්න මෙහෙමයි. Some boys have blue eyes. හරි? Some boys have blue eyes. හරි. එනවා මොකද? Some boys. සමහර පිරිමි ළමයි මොකද? Eyes. සමහර පිරිමි ළමයිගේ ඇස්. Some boys' eyes. මොකද? Are blue. Are
blue. Some boys' eyes are blue. Yes. Last one. Antimeka. Antimeka. Hari. What are the Antimeka? Number eight. Some dogs. Some dogs. Samahara ballo. What are they? Some dogs have short tail. Some dogs have. Some dogs have short tail. Ena magad. Samahara ballange. Magad. Nakuta kotai. Ena samahara ballange. Ena some dogs samahara ballange. Magad. Tail nakuta nakutu. Tails nakutwa. Some dogs tails are. Enough short. I'm not sure. Hari, medical theater of the movie? Medical theater of the movie? Oh, look, man. Medical theater of the movie. Samara, Unkatarian, Tower, May Sati, enemy, Labanasati, Sandaina. Labanasati, Sandaina. Ekolaha was a set tekatai, the high was a set tekatai. Kamadina Name was a room over the Kamaknehe, under Haganilla, better at the high Kulahai in the Mana. Had this Mampunchung and Patanga and Belvin, Salam Ekula was in Alana. Eka digata Sati dega. Eka digata Sati dega. Sati dega, Eka digata. Had this Tianabode? The higher was a right, Ekula was a right, Eka digata Sati dega.
හරි කරන්ට ගියා ළමයි ගිහිල්ලා වුණා හරි මම හෙනොත් පුතේ එකපාරටම කරන්ට ගියා මම දැන් ආවේ මම හෙනවද yes oh හරි එහෙනම් එක පණ විඩයක් තමයි හෙට උදේ 6ට පටන් ගන්නවා අපි අලුත් කෝස් එක ළමයි සැලකිලි ප්‍රමාණයක් ඉන්නවා හෙට උදේ පුතේ 6ට පටන් ගන්න 6 ඉඳන් ඉස්සෙල්ලාම ස්ටාර්ට් අවස හරි හෙට ඉඳන් 6 ඉඳන් පටන් ගන්නවා ඊට පස්සේ එක දිගට දවස් දෙකක් පන්ති නෑ මෙහි ආයතනයේ පොඩි අලුත් වැඩියා කටයුතු වගේක් වෙනවා ඒක හින්දා එක දිගට දවස් දෙකක් පන්ති නැති වෙයි ආය බදාද පන්ති පටන් ගනී එතකොට මම මැසේජ් එකක් දාන්න සඳුදා සහ අඟහරු වාදා පන්ති නැති වෙයි දරුවන්ට හරිද ඒ කියන්නේ හිටයි අනිද්දා පන්ති නැති වෙනවා බදාදා බොහෝ විට පන්ති තියේ හරිද ඊළඟ එක මට ගන්න පුළුවන් එකට 9 10 11 පන්ති තුනම ඉස්කෝලේ පටන් ගන්න කලින් ඇද්දොත් හොඳයි කියලා හිතනවා උදේවල් වෙනදා ඉස්කෝලේ පටන් ගන්නවානේ 9 10 11 ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේ පැය 3ක් විතර එක දිගට හිතන්නකෝ උදේ උදේ 9 ඉඳන් 12 වගේ වෙනකම් එක දිගට පැය 3ක් විතර සති දෙකක් පොඩි වැඩ වගේක් තියෙනවා ඒ කියන්නේ වාක්‍ය හදන්න පුරුදු වෙනවා ළමයිට වාක්‍ය හදන්න දැන් මෙහෙම පොඩි පොඩි පන්ති දැම්මට බෑ ෆ්‍රී සෙමිනාර එකක් ඒක ෆ්‍රී යන්නේ සම්මන්ත්‍රණයක් එක දිගට 11 අවසන් ළමයි ලැහැත් වෙන්න යාළුත් එක්කගෙන එන්න හරි යාළුවෝ එක්කගෙන වරෙල්ලා එකට ෆ්‍රී සෙමිනාර එකක් සති දෙකක් එක දිගට තියෙනවා එක දිගටම සති දෙකක් තියෙනවා එකට අරගෙන ආවොත් උඹලට 100කට වඩා උඩ යන්න පුළුවන් එන හැම එකකටම එතන මුලකේ ඉඳන් ගන්නන්න ඒ කියන්නේ බේසික් ග්‍රාමර් ටික ඉවර කරලා දාන්න හරිද අර ඒකට එන්න පුළුවන් පුතේ 11 වසර 10 වසර සහ 9 වසර ළමයිට හරිද එතකොට try කරන්න එන්නේ එකට එක දිගට සති දෙකක් 9 ඉඳන් 12 වගේ වෙනකම් හරිද ඔක්කොම ටික නතර කරලා එතකොට දැන් මට එතකොට 9 10 සහ 11 මුන් ඔක්කොම එක සෙට් එකකට ගන්න පුළුවන්නේ එහෙම අරගෙන සති දෙකෙන් බලනවා බැරි වුණොත් සති තුනට දානවා බැරි වුණොත් මාසෙකට දානවා ඉතින් ඒකට උදව්වක් ඕනේ ළමයි ඕනි හරිද එතකොට ළමයි වෙන කාර්යභාරය වාට තියෙන්නේ ළමයි සාමාන්‍යයෙන් සැලකිලි ප්‍රමාණයක් හිටියොත් හොඳයි එහෙම අපි ටීම් එකක් හදමු එක දිගට මාසයකට කිට්ටු වෙන්න හරි සති දෙක තමයි try කරන්නේ මාසයක්වත් යයි දන්නේ එක දිගටම එතකොට මයික් ක්ලාස් එකකුත් ඒකට දාලා එළියෙනුත් ඒකට දාලා එක දිගට මේ එක දිගටම මාසයකට කිට් වෙන සති දෙකක් කියලා දැන් හිත බලමු උදේ 9 ඉඳන් 12 වෙනකම් 9 ඉඳන් 12 වෙනකම් 9 ඉඳන් හරි 9 ඉඳන් 12 වෙනකම් එක දිගට දානවා හවස් වර්ගෙ දාන්නේ නැහැ මොකද හවස් වර්ගෙ මගේ වෙන පාඩේ තියෙන හින්දා හරි එතකොට ඒකට ready වෙලා ගන්න හරි එතකොට දැන්ට සෙට් වෙන්න බැරි වුණ ළමයි මේකට පුතේ මැසේජ් එකක් දාලා සෙට් වෙන්න යාළුවෝ එකතු කරගන්න ඒකට හරි බලගේ උදව් ඕනි යාළුවෝ ටිකයි එකතු කරගන්න දෙන්නේ දෙන්නට කරලා වැඩක් නැහැ මහන්සිලා අඩු මලක් 1000ක්වත් ඕනි ඉතින් ඒක තමයි හොයන්න ඕනි ඒ තීරණය එන ළමයි සෙට් එක මත තමයි ෆ්‍රී කරන්නේ ඒ ළමයි සෙට් එක මත තමයි කාලය දික් කරන්නේ හරිද හරි ඒක නිසා ට්‍රයි කරන්න වැඩේ කරගෙන යන්න හරිද පුතේ එතකොට මම මගේ ලින්ක් එක දැම්මා කට්ටියම ලොග් වෙන්න ආපු නැති තමයි ඒක ලැහැත් තියෙන ළමයි ඔක්කොම ඒකට ඔක්කොම ලැහැත් තියෙන එක දිගටම આવොත් උඹලට උඩ දා ගන්න පුළුවන් මූලික ග්‍රැමටික අල්ලගෙන නිකන් ඒක කෝස් එකක් වගේ නිකන් මූලික ග්‍රැමටික අල්ල ගන්න පුළුවන් ඒක මට මේ පොඩි පොඩි පන්ති වලින් ඉවන්නන්න අමාරුයි ඒකයි මම කිව්වේ එකපාරම මේ ටික මෙවා කරා වාක්‍ය හදන රටාව ස්ටයිල් එක අර ලියුම් ලියන්න අර චාට්ස් ටික ලියා ගන්න අන්න ඒකට හොඳ දෙයක් කරගන්න තමයි මම ඒ ක්ලාස් එක දාන්න හදන්නේ හරිද ඒකට ගොඩක් අය වෙඩි වෙන්න ඒකට මම ක්ලාස් ඉන්න ඕනේ නැති වුණත් දානවා එක දිගට මාසයක් තියෙනවා හරිද සෙමිනාර් තියෙන අස්සේ තමයි ඒක තියෙන්නේ උදේ වගේ දාගමු හරිද ඒකේ ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා හරිද ඉතින් මගේ ෆුල් සපෝට් එක තියෙනවා ඉතුරු ටික උඹලගේ මැච් එක උඹලා ගහගනින්න හරි එහෙනම් මේ දවස් ටිකේ රෙඩි වෙයලා
කවද මේ සතිය නෙමේ ඊළඟ සතියේ හරි WhatsApp එකට එවනවා අලුතෙන් group එකක් හදන්න ඕනි 10 11 කියලා group එකක් හදන්න ඕනි 9 10 11 කියලා ඔයගොල්ලෝ ready වෙයලා මුලින්ම සම්නවා ඉංග්‍රීසි බැරි වුණා පුළුවන් වුණා තවත් නෑ ඒකට වරෙලා පුළුවන් එකකටත් එක ඉගෙන ගන්න දෙයක් තියෙනවා හරි එහෙනම් පුතේ අදට ඉවරයි ඉතුරු ටික මම කරනවා මගේ 10 වසර පන්තියේදී තව චුට්ටක් ඉතුරු වුණා ඒක 10 වසර පන්තියේදී කරනවා මම හිතනවා තේරෙන්නේ නැති කියලා කටිරම තේරෙන්නේ නැති කියලා හිතනවා එහෙනම් thank you very much අද ආවට හරි තමයි අද පොඩ්ඩක් අඩු වෙලා හේතුව තමයි මම සෙමිනේ එක ටික දවසකින් කරේ නෑනේ ටික දවසක් කරේ නෑ ළමයි ගොඩක් අය බලන්න ඉන්නේ නැති ටික දවසින් කරේ නෑ yes ඒ කියන්නේ ලොකු ගැප් එකක් තිබ්බා මේ පාර සෙමිනේ එකට මම කලින් එහෙම ගැප් තිබිලා නෑ හරි ළඟ ළඟ ටිකක් දාගමු ආයතනේ හදන්න යන්නේ උඹලට අර ග්‍රීන් බෝඩ් එක අරන් මම නම් ඒවා වුණේ ඉඳලා ඒවත් හදන්න ඉන්නේ ඉතින් ඒ සියල්ලටම දවස් දෙකක් තුනක් යනවා දවස් දෙකක් විතර ක්ලාස් නැති වෙයි හෙට ඉඳන් හරි පුතේ එහෙනම් කටිනම් ගුඩ් බයි thank you very much ක්ලාස් එකට ආවට ගුඩ් බයි මොනවා හරි ගැටලුවක් තේරෙන්නේ නැති ළමයි ඉන්නවා නම් පුතේ මැසේජ් එකක් දාන්න හරිද මැසේජ් එකක් දාන්න සර් ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ කියලා ඔයාලා ඕනේ කෙනෙක්ට මගේ ප්‍රයිවට් ක්ලාසස් තියෙනවා ඒවට එන්න පුළුවන් සම්බන්ධ වෙනවා නම් මැසේජ් එකක් දාන්න ඒවට එන්න හරි පුතේ ගුඩ් බයි thank you very much good night good night කටිනම් good night good night